. සමන්තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මංමුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදන්ත නමුතාසුස භගවතුෝ වරහතුෝ සම්මා සම්බුත්දස්ස නමෝතසස භගවතෝ වරහතෝ සම්මා සම්බුත් දස්ස නමෝතසස භගවතෝ වරහතෝ සම්මා සම්බුත්දස්ස යෝමාතරංවා පිතරංවා ජින්නකංගත යොබනං පවුසන්තනභරති තංපරාභාවතෝමුකංතිති සද්ධහබෘති සම්පන්න පින්වත්න අදත් හිමිදුරු දෑසනක අප ඔබ හමුවයි බලාපොරොත්තු වන්නේ එදා තතාගතුලෝ තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ යුතුම් ධර්මස්කන්දයෙන් ඔබගේ ජීවිතයට අවශ්‍ය කරන දහම් කරුණු කීපයක් තෝරාබේර දෙන්නට. අද මා ධර්මදේශනාව සඳහා මාතෘකා කරගත්තේ ඔ බානන්ත, ඒගේ ඔබනන්ත ගීතයක ඒ ගීතවත්වල අර්ථ ඔබ හලතියන සාහිත්‍ය කෘති වලින් ඔබ අහලතින ආදර්ශයට අරන්තියන ඒගේ දේශන කියමංවලින් ඒ ආදර්ශලැබිලතියන ඉතාමත් වටනා කෙන මාතෘකාක් ොකද මේ මාතෘකාව මාපියන් ගැන. අපි තවදුරටත් සරලව කතාකරොත් මතක් කල දුන්නුවොත් ඔබගේ රත්තරන් අම්ම ගැනයි රත්තරන් තාත්ත පිළිබනවයි අද මාගේ ධර්මදේශනාවිදිී මාද සාකච්ඡාවට ගැනවා. පින්වත්නේ. අපට අපේ ජීවිතවල මේතාක් දුර නැගී සිටින්න යම් හවුහරණක් රැකවරණයක් ශක්තියක් ලැබුණා නම් ඒමගේ ආද්‍රණීය අම්මයි තාත්තයි නිසාවෙන්. පින්වත්න ලෝක අම්මා තාත්තා පිළිබඳව ශාස්ත්‍රරු විසින් අනන්ත දේශනාවන් සිද්ධ කල තියෙනවා.ඒවගේම තමයි ලෝක යම් සාහිත්‍ය දරයන් විසින් අනන්ත අම්මතාත්ත පිළිබඳ දෙමවපියන් පිළිබඳව කෘතිල් ියවිල තියෙනවා. ම මුලින් කිව්වාකාරයට සාහිත්‍ය තුළ ගීතය කවියට මාහිතන්නේ වැඩි අවස්ථාවක් දෙමවුපියන්ගේ ගුණගායනාවට ලබාදීරතියෙනවා. ඒයට ප්‍රධානම හේතුවතමයි මේලෝක යම් ජීවි සත්ව වෙசනවානම් මනුස්සොහෝ තිරිසන් සත්වය වෙසනවානම්. ඒඕනෑම කෙනෙකුට ஆදரණිය அம்මගේ உනොහුමයි තාත්த்தගේ රකවරණயாයි විලතිෙන බව අමුතුෙන් කියන්න දෙයක් නෙවෙ. அம்මයි තාත්තයි කිය කියන්නේ. අපේ ජීවිතයට, අවසාන මුොහොත දක්වාම අමතක කරන්නට බැරි මාතෘකාවක්. කවදාවත්ම අම්ම ඉතාත්ථගේ ට අමතක කරල දාලා අම් යිතාත්ථගේ ගුණසුවඳ විසික් කරල දාලා අපට ගමනක් යන්න බෑ කියන එක විශේෂයෙන්ම බෞද්ධ පරිසරයක, සිංහල පරිසරේක හැඩගහිච්ච අපි දැඩිව විශ්වාස කරනවා. පංවත්න්නේ අද අපි මේ අම්ම ඉතා ඇයි පිළිබඳව හැමදාම ධර්මදේශනාවේ හිතනාකාරයට වඩා වැඩි යමක් වැඩ වෙනසකින් හිතන්න බලමු. අපි හෝම ලස්සන කීීමනක්තියනෝ ති ගෝර්ී හිරුගේ රශ්මියනුත් මවගේ උනුහමුත් ලෝකය නිර්මාණය වනේ කියලා මෙන්න මේ කියමනත් එ මාහිතනවා තව එක දෙයක් ඒකට එකතුවෙන් තවශ්‍යයි කියලා මේ නිර්මාණය වෙච්ච ලෝකයට රැකවරණය දෙන්නේ ආද්‍රණීය තාත්තා එ කියමන සම්පූර්ණ වී යුත්තේ ඒආකාරයෙන් කියයා මා විශ්වාස කරනවා මොද අම්මතාත්තගේ මෙහය අම්මතාත්ථ කල ඒමා කැපවීම දෙදෙනට දෙදෙන විශ්වාස කරනාආකාර්ට සමවදකින් ටෝන දරුව විශේෂෙන් මේ දෙදෙනගේ මෙහෙවර සමවදකින්ට ඕන. විටක අම්මගේ සනිහස අපට ගොඩාක්ම ලඟින් දැනෙන්ට පුළුවන්. එ ප්‍රධන හේතු කීපයක්තිනම්. අම්ම කියල කියන්නේ දරුව දරුවන් තුරුල් කරගෙන දරුවන් සිපවලදගෙන දරුවන් තුළම ජීවත්වෙන කෙන. සාමාන්‍යෙන් ලාංකික පරිසරය තුළ අම්මා කියල චරිතය ගොඩනගන්නම ගොඩනැගෙන්න්නම ඒත් තුරුල් කරගත්ත සංස්කෘතික පදනමත් එක්ක. අපි නිදාගන්නේ අම්ම ගේලඟ. අපි ආසයි අම්මා අදිනර් හෙද්ද එනත් අම්ම පෙරවන හෙද්ද අපිත් පෙරවගන්නට පුංචි කාලයව කුවට හිතන දෙයක් තමයි අම්මා මහා රැකවරණයක් හයියක් අම්ම ළඟට ගියහම අම්ම තුරූ කර ගත්තහම ඒ තුරණට ගියම අප තේරීච්ච සියලුවම වදවේදනාවන් දුක් සහිත ස්වභාගයක් නමතක වෙලා නවා. ඒ තරම් මහා ආකර්ශණයක් අම්මගාවත් තියෙනවා ඒ නිසා අප ඒ හොඳින්ම දැනනවා. අම්මා කවදාවත්ම අපට දැනු නැහැ. මාතෘත්වයේ සුවදරන්න කවදාවත් අම්ම තුළින් අපට හැමුව නැහැ දුගදක්. ැ එහෙම දුගදක් පිඳව වෙළඳ ප්‍රවාහයන් තුළ නැත මේලබෙන සමාජයේ වෙළඳ ආර්ථික තුින් යම් යම්දේවල් විකුණ ගන්න අවශ්‍ය කන්න වෙළඳ දැන්වීමම් තුළින් අපි දකිනවා. අම්ම ඉස්සරහට යොදාගෙන අම්ම ටාදරය වෙන්නේ හවල් සබංකෑල නිසා අහවල් රෙදිවලඳහලා නිසා අහවල් කිරිපැකට්ට එක නිසා කියලා. හැබැයි එහෙම දෙයක් නෙවෙයි සාමාන්‍යෙන් මේ මහපොලවෙේ ජීවන ඕනම සත්වේට්ට ඒ අම්මගේ සුවන දැනෙන්නේ අම්මගේ සුවඳ ඔස්සේ අපි ගමන් කරන්නේ ජීවමය ශක්තියක් නිසා. ඒ ශක්තිය පින්මත්න ලෝකයේ අන්හැමස් සියලු බලවේගයන් නොට වඩ මහා ශක්තියක් කොට පවතිනව. එට හොඳ උදාරණය තමයි අද වසර අවුරුදු තියහතලයකට යහම ගියහම් පස්සේ අපේ ලාංකික ගාමීිය පරිසරයන් වල ස්වභාවය කොහොමද. ම නිකමට හිතුවා ස්වභාවය තමයි අද පාලම්බෝකෝ එවාගේ පාරවල් කාපට් පලා හරික්මට නගරයටෙන්න්න පුළුවන් වුනාට ගාමීය එට සමාජ කරමය ස්වභාග තමයිුව එන පාළ පාරුවක එන්නෝන බවාහනයක් නැහැ, ගඩාක් පයින්ෙන්ටෝන, රෝහලකට එන්න ෝමී किී විස්සාතියක් පහු කරට වෙනවා. එවැනි පසුනක ජීවත්ච්ච අම්ම දරුව හැද කොහොමද. මොහතක්කිිතන්න. ඒ අම්මලගේ විමසාහබැලුවත්ෙමේ අම්මල කියවිී, වෙන කමයකන්නෙවෙයි දරුවන්ට අද හැදින රෝග දිහා බැලුවහම් පස්ස අපි දිනකට වියදන් කරන්න වෛදගස්තු බැලූහම ්‍රේත බැල හමපස රෝහල් යන ප්‍රමාණ ඩිස්ප පන්සි ලි න ප්‍රමාණ බල හම කොච්චරද ඒවකට ලළමෙක් ලෙඩවු හම නපු නුරෝගයක් ඇැඳුහම අම්මා තෙල්ටිකක් කරං ඉතිවි සෝගාතාව කියලා අම්මගේ අතින් ඔලුව ටිකක් අතගෑවාම් පස්සේ ඇත්තටම ඒතියෙන්න්න වරෝග තත්වය දුරුවෙනවා ඒ තරම් මහා ආකර්ශණයක් මහා බලයක් අම්ම තුළ තියෙනවා ඒ ජීවමය ශක්තිය අපේ දරුවන්ගේ ඇඟට දෙනෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ශක්තියෙන් අපට පෙන්න ලදීර තියෙනවා ධර්මය තුළ ගොඩාක් ලෙඩසුව කරන්න පුළුවන් ඒ තම තමන්ගේ ජීවිතවලට ශක්තිය ලබා ගන්ට පුළුවන් එය විශ්ව ශක්තියක් බවට ර්த்தினை කරගන්න පුුවන් බව. හෙමනං அம்මගාවතියන ශක්තියමනවද ඒ මහා கருணාව. அம்මගාවத்திයන கருணාව දරුවන් වෙත පමණක් තිබෙන ඒ මහා கருணාව තමන්ගේ හදවත உනුවෙලාමයි ඒ கருணாබර හැඟීම් ඒ கருணாபර பெக்காஷனையான் வலந்த ගැනීමම් සිප ගැනීමම් සිද්ධ වෙන්නේ. ஏතුළින් ඕනෑම, විවසනයක් දුරු කරලා ශාන්තියක් ලංකල්ල දෙන්න පුළුවන්. ඒ අම්මගෙතින මෛත්‍රී ගුණය දරුවන් වෙත ලැබෙන්නේ මහා මෛත්‍රී ගුණයක් බවට පත්වෙලා. ඒ පින්වත්න්නේ විශ්වෂක්තියක් බවට ඕනෑමකන්ට පත්කරගන්න පුළුවන් බවදේශනාව සඳහන් කල ති නවා. එය බුදුජාන් වහන්සේ කරනීමත්ත සූත්තරය පවා අපට මෛත්‍රී යෝගාණන කොට පෙන්නන්නේ. මාතා අතනයම් පුත්තන් ආයසා ඒ පුත්තමනු රක්කයක් කියලා. අම්මගේ මෛත්‍රිය අම්ම ආදය මෙ මේකටයි මෛත්‍රී කියන කියලා බුදුජාණන් වහන්සේ පෙන්නල දිලතියන්නේ. මෛත්‍රිය සමානයි ඒ අම්මගේ ආදරයට. එහෙමන අපි තේරුම්ගන්න ඕන කාරණාවක් තමයි. අම්මගේ ශක්තිය පින්වත්න මේ ලෝකයේ තවත් දේකට සමකරන්න බැරි තරම්ම ඒ මහා ශක්තිය අපේ ඇට මස් නහරවලට, මේ ජීවියට එකතු වෙලා තියෙනවා ඒවගේ තමයි තාත්ත කෙනෙ ගුණය තාත්ත කෙනගේ ශක්තිය ඒත් එහෙමයි සමහරක් කලාාකදී අපි දුකක් වේදනාවක් එහෙම නැත්තං අප යම් අපහුතාකට පත් වුණ හම අපි වැළඳගෙන සිපගෙන අම්ම ඇඩුවට තාත්ත ආකාරයට ටන්ඩනි නෑ තාත්ත යාකාට ඇඩුවේ ැතුුණනාට. අම්මට දැන වේදනාව තාත්තරත් දැනවයි කියන එක දරුවනි ොහොඳින් මතක තියාගන්නට ඕන. ඒ වේදනා තාත පෙන්න්න නැතුව. තමාන්ගේ හදවතේ එ හන්නගෙන ඒට අවශ්‍ය කන පිළියම් සෙවීමයි තාත්තා විසින් කරන්නේ. නැත්න් අම්ම ව අඩා වැලපෙන ඒ සිපගන්නාව ඒ, දැනෙන් ව වදවේදනාවන් සියල්ලම දරුවෙක් දෝකටත්වන හම ත්තර දැනමයි කියන එක පින්මත්නී හොඳින් තේරුන් ගන්න. තාත්තගෙනෙක් කියලා කියන්නේ මට එකක් වෙලාවකට දැන ආකාරයට මේ සියල්ලම දරාගෙන සිටන කෙනා. හරියට වේල්ලක් බැදලා වික්ටෝර්යා නෑම්ම එක වගේ වතුර ටිකක් තදකරගෙන තියාගන්න වගේ දරුවන්ගේ වදවේදනා ඒ දුක්කම් කටළු සියල්ලම යුසා දරාගෙන සිටිනවා. ය තැනකදී ඒ වේල්ල ඒ බැම්ම සිදීවිදිය නවස්ථාපි තාත්තලගින් දකිනෝ. කඩාගෙන පසාරු කරගෙනය නවස්ථා. අම්ම කෙනෙක් අඩනවාගෙන වෙයි තාර්ත කෙනෙ කඳුලක් එහැ කටවිල්ල අන්න ගත්ත. ඉතින් මේ තාත්තා අම්මා කියන, දෙදනා දෙ මව්පියන් ක දෙදෙන මේ එක වචනයක් කියන එක හොඳින් මතකර ැන මවුපියන් කැන එක වචනයක් කියන එක. දෙන්නාම ඒ තරමටම අපට වටිනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය තුළින්ම මාතෘත්වේ ගුණසුවඳ පිතෘත්වේ ගුණසුවඳ අපේ ජීවිතවලට අපේ බෞද්ධ පොතකොත තුළින් ල එකलाාවலுතාව ගෝමිය महा්‍රजाාපति गතමයफिරणුවන් අවवස්ථ महाරහමන් වහන්සේ एक බුදුරජාණන් වහන්සේந்த අව අරගனරුවාටந்தර අරගன விහාරෙන් නික්මන වෙලා බුදුරජාණන් වහන්සේ පුස වැඩ බව බෞද්ධ පතපොතිට දකින්න පුළුවන්. ඒතරක් නෙවෙයි බුදුරජාන් වහන්සේ තම පියාගේ ආරාධනය පිළිගෙන අපට මතකයි චිමුල්ලතට පැමණිලා. ඒ ධර්ම දේශනා කළ විලාස රජ්ජුරුවන් වෙල්ලතිබිච්ච තමන් යම් යම් මාන්‍ය තත්ත්යන්නොලින් දුරු කරගන්නට දුරකරන්න තවශ්‍ය කරන බුදුරජාණන් වහන්සේ. ච්චි කර ක්‍රමෝපායන් තුළින් අපට පැහැදිලි පේනවා පිය සනිහස වහන්සේ තුළින් මොනතරන් නිරූපණ වුනාද කියලා. වී මාතෘත්වය පීතෘත්වය පිංවත්න තෝරා බේරාගන්නති සමාජ ක්‍රමයක් අපි දකිනවා. අම්මට තාත්තට මහිතන්නේ අම්මතාත්තර සලකරිනයක්කිනවට වඩා අම්මතාතා පිළිබඳව හිතන්නති සමාජ ක්‍රමයක් අම්ම තාත්තා පිළිබඳව අවබෝධය ඇතිකරගන්න බලාපොරොත්තුව නත් සමාජ ක්‍රමයක්තයි ප්‍රදකින්නේ අමතාත්තා මෙහෙවර ඉවර වුණු පසු එනත්තම් විශ්්‍රවාමගිය පසු ඔවුන් කල්ලිකුත්තු බඩුවක් වස්තුවක් පසෙන් සමාජ ක්‍රමය අපි මේ නූතන සමාජ කමය ඔුන් අයින් කලතිරා මම එක්තරා ලිපියක දැක්ක ඉතාම කේදනීය කතන්දරයක් කතදරේ තිබනා එක්තරා දරුවෙක් තමන්ගේ අ එක අන්ද අම්මා එ ජීවත්වන කතන්දරයක්. ඒ අම්මා මේ තමගේ පියා නැතිවෙලා ඒ අම්ම තමයි පුත්‍රයට සලකන්නේ පුතුුවට සැකන්න පු හොඳ දිගන ගන්නවා ගම ශිෂ්‍යත්‍ය පස්සල හොද ස්කෝලෙකට ගහිල්ලා ඔලවෙල් ඒලවල් පාස්සල වෛද්‍යරක් බට පත්වෙනම් ඒතකම්ම අම්මා ඉතාමත්ම දුගග හට කම් විධමි ඒවගේම කුලි වැඩ කරමි ඒවගේම කීහකර උපයගෙන දරුවට සලකනවාඒ කතන්දරය ලස්සන මේ කක්තියෙනවා දරුවට බත්ත කරන්න යන්න ගියහම ස්කෝල එකවට ස්කෝල මයි විහිළු කරනවා. තමන් ඒ දරුවට තමන්ගේ අම්මා එක ඇහැක් අන්දයි කියලා. මේ දරුවට මේ වසගන්න බැරුවවා අම්මට කියවා. ස්කෝලෙ ගාවවට එන්න එපා මේ ආදී වශයෙන් මාව බෝඩිම්මකන අතර කරන්න. මන නිදහසේ ජීවත්වයෙන දෙන්න. මම ඉගෙනගන්න තිකට්ටිකත්තේරන කොට. දරුවගේ හිතෙන් මේ අම්මගේ ඇහැක් අන්දවෙච්ච නිසා අම්මව. මං ම ්‍රතික්ෂප කන්නවා. ප්‍රතික්ෂේප කරලා නේමටික කාලයක් எனනකොට දර්ුව හොඳට විவாக පස් කළ ව්‍යවර බාට පත් වනාහ පස්සේ. ළමයා තව අෛද්‍යවරයක් විවා කරගෙන ஓවු நகரபது குඩක් ඈත ජීවත් වෙනවා. දර්ුවට හරික්මටම ඒක அந்த அம்මව හරික්මනටම, අමතක වෙලා යනවා. වැඩි දවසක් ගේනෑ අ අමත කල දාලා විවාහ ජීවිතයක් හු ගත කළ දරුව හදාගෙන ඕහු වෙනම ලෝකක වෙනම සමාජ පන්තියක ජීවත්තෙන්ට ගත්තා. ඒ දුප්පත් අම්ම පිළිබඳව ඔහු හිතන්න ගත්තනෑ ඔහු කල්පනාකාන ගත්තන ජීවත්ත නොදත් කියලා හිතන්න තරන්වත් ඔහු කාර්ණික බහවක් ඔහොටු ති මුන්නේෑ. ඔහු ඉතාමත්මර්ථකාමී ආත්මාර්ථකාමී ජීවිතයක් ගත කලා. මේ වන්න කොට ක් ඔහු ස්කෝලෙෙන් හොු ආදන ලක් ලබෙනවා ගම ඉස්කෝලෙන් ඉතා කීර්තිදර ශිෂ්‍යයෙක් කැටියට මෙහෙවරක් ඉටු කරම නිසා ඔහුට ආරාධනා ක ලබෙන උත්සවකිද ඔහු ඇගීමකට ලක් කරන්ට. මෝ කරන්නමකක්ද මේ ඇගීමකට ලක්වීම සඳහා ඔහු ස්කෝලට යනවා. හොුගිල්ලා උස්සවය ආසන් කරලා ඔහු වෙනවා ම හිටපු ගෙදරට ඉස්සර අම්ම හිටපු ගෙදරට එතකොට ඒ ගෙදර වල්බිහි වෙලා අම්ම හිටපු බවක්කත් පේන්න නෑ අසල් ලසේ ගෙනල්ලා ඔහු වතට ලියවුමක් ලවාදිනවා. ලියව්මේ තියෙනවා හර ලස්සන කතන්දරයා.ඒ කතන්දරේ තමයි දිනක් අම්මා යනව ස්කෝල ගාවට. ඉස්කෝලෙ ගාට ගියහම ළමයි තමන්ගගේ පුත්‍රයට විහිලු කරනු දැකලා තමන්ගේ පුත්‍රයා අම්මගේ කැහැ කන්දවෙලා මට ලැජ්ජ කරන්න එන්න පා කියලා එදා කිව්ව දවස මහ වදවේදනාවක් වශයෙන් දුක්විින්ද ස්වභාවය අම්ම ලීරයේයෙනවා. එවිත රක් නෙවෙයි අවසාන වශයෙන් තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් බාට පත්වෙලා විවාහ වෙලා දරුව හදංඉන්නවා ආරංචි මාත්‍රයට ඒ සැතවුන්දහස් ගානත් ඇතහිටපු දුව ඔයාගෙන න කොට එදායි ගේටටරි ඇරලා ඇතුළට ගිය අම්මට ඉතාමත්ම නපුරු විදියට ආමන්ත්‍රණය කල්ලා ගේටටුවෙන් නතන් තමන් ඉතාපෙන් එලියට දාපු කතන්දරය සඳහන් කරලා අම්ම මතක් කල්ල දෙනවා ඉතාමත් වටිනා කියන ඉතිහාසයක් ඒතිහාසේ තමයි මග රත්තරම්පුතේ මතක තියාගන්නට ඕන උඹ නොදන්න පොඩි ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය මෙහෙමයි. මම තාත්තත් එක්ක උබහම් ච්ච පුංචිම කාලේ ගමනක් යැනකොට රියනොතුරකට භාජනය වෙනවා. එරියනුතුරට භාජනය වෙලා ටික වෙලාක් අප අක්සිඩ වුනා කියල දැනගෙන අපි රෝහල් ගත කරහම් පස්සේ ම අආරචි ලබිනල් ඩඇන්දිී ම තුවාල්ලහිටි ඇඳටම දරුවගේ කැහැක් අනතුර කට ලක් වෙලා ඒ වගේම ඇහැත් පරිත්‍යා කරනවානං දරුවට බද්ධ කරන්න පුළුවන් කියලා. ඒ අනුව තමයිපුතේ මගේ උඹගේ කැහැක් අන්ද වෙච්චේ මගේ හැ උඹට ලබාදුන්නේ. මගේ ඇහැක් අන්ද වෙලා මට බලන්න වැරිහින්දයි මම උඹට දන්දීලා මම එක හැක් නැතුව ජීවත්තුනේ මම කන්නේ නැතු ඉගැන්න්නුගේම මම මගේ ඇඟට පතට කවදාවත් සැපත් ගන්න ඇතු ම ඉගැන්ුවේ උබ කවද කහි ලොකු මිනිහෙක් කරන්නට උඹ මතකතියාගන්නට ඕන මේ අම්මා උඹ මොනව කළත් සදාකාලිකුම ආදරේ කියලා. මේ පනිවිඩය පුත්‍රරාත්නයට දැනගන්න ලැබුණගාම්ම ඔහුට මේ සියල්ලටම වෙලාව ඉඩහසර ගිහිලාගේල් ලිවරයි. එනිසා සමාජය දරුවන් හැටියට ඔ මතක තියාගන්න ඕන අම්මට තාත්තට කළ යුතු මෙහිවර අද මිටු කරන්නට. අම්මට තාත්ලට අපෙන් යම් යුතුකමක් මෙහෙවරක් ඉටුවෙන්නට තිබේෙනං ඒ මෙහෙවර අද්ද අදදම ඉටු කරන්නට. මොකද මේ ලෝකයේ බුදුරු හැටියට කකුල් දෙකාල්ලල වැඳලා ඔබට සලකන්න ඉන්න එච්චරයි ඒ දෙන්න මේ අනකම්ම සලකනෙ එක බුගි යුතුකමයි. ඒ යුතුකම දරුවන් හැටිය ඉටු කරන්න හොඳින් අධිෂ්ාන කරගන්නට ඕන. බුදුරජාන් වහන්සේ, මංගල සූත්‍ර දේශන තුළ සඳහන් කන්නවා. මාතාපිත් වූ පට්ටානං පුත්තධරස සංගහෝ කියලා. මවපියන්ට සැලකීම මංගල කාරණාවක් කියලා.ඒ වගේම යම්කිසි කෙනෙක් අම්මතාත්තට නොසලකාහරී නං. අම්මතාත්තා පිළිබඳව හිතන් නැත්තං. අම්මතාත්තට කළ යුතු ඇපෝපස්ථාන කරයි නැත්තං. ඔහු! රිෙන පුද්ගලය ඔහු වසලයක් කියලා උන්වහන්සේගේ සූත්‍ර දේශනාව ගාණාවක සඳහන් කල තියෙනවා එනිසා ප මතක තියාගන්න ඕන බුදුවරු පවා පිදු ඒවාගේම රහතන් වහන්සේලා පවා පදු පිද භික්‍ෂු මහා සංගරත්නයට පවා බුදුරජාණන් වහන්සේ අවසර දීගතින ආදරණීය අම්මටයි තාත්තටයි සලකන්න එක හාමුදුරු කෙනෙක් පිඩ පාති දෙපාරක් ගිහිල්ලා පිඩ පාත ර ම ත සරන චමයි ත්තටයි පින්ඩ පාත ලබදන දෙවනිවරතම උන්වහන්සේ ද ව ද දෙෙ පාරක් පි පාතයන භික්‍ූන් වහන්සේ පිළිබ දාරච ලබුණම බුදුජාන් වහන්සේ ුදුජාන් වහන්සේ කරුණුමසවා බැලුවන් පසේ බුදුජාන් වහන්සට උන්වහසේ කරනාකිවම උන්වහන්සේ සාදුකකාරදීනම සඳ හනුුවත කරනවා. බදු කෙනෙක් සාධදුකරදීලා එන සා පින්වත් දරුවනේ මතකතියාගතයුතුකාරණාවක් තමයි. ඔබට ජීවිතේ කවර කවදාවත්ම මේ උතුන් අවස්ථාව ලැබෙනි නෑ. ඒ උතුන් අවස්ථාව තමයි, මහාපීකම් කරනට වඩ බෙර ගහල දවල් හල ලෝකට කියලා. අම්මතාත් මිය ගියහම් පස්සේ අඩනවට වඩා වැලපෙනට වඩා, මහා සොහොන් ආසර උසරණ බඳනට වඩා. මහා ආරාව ේර හා අම්මන නමින් ඉදිකරනවට වඩා වටිනාමදේ තමයි. ගේ අත්තර අම්ම ජීවත්තුලා ඉන්න කාල සලකනේක. මගේ තාතර් ජීවත්තුලලා ඉන්න කාලි සලකනයක. ඒ ඇත්තන්ට දුකක් වේදනාවක් නැතිව ජීවත්වෙෙන්නේ හසර ලබාධනයක සතුටින් ජීවත් වෙෙන්න්න අවශ්‍ය කන්න කායික මානසික තත්ත්ව හදාදිනේක. ඕන්ට කරන්න පුර ලොකුමදේ තමයි කෑම්බීමම්ඳ අඳන්න හිට ඉඳුම් හිටුන් ලබාදීම, අඳන්න කියන්න ලබාදීම වගේම තමයි ඕවුන්ට සිිල් සමාදං වෙන්න, ආදිමික කටයුතු කරන්නට ඉඩහවස්ථාව සලසාධනයක ඕන් එක්ක එකතු වෙලා සටතුට බුක්තිවිනේක. ඒ සඳහා හැම දෙනාට මද දවසේ තමන් කල්පනා කරලා තම තම නැන පමණින් මේ කරුණු කාරනවාත් දැනගෙන. අධිෂ්ඨාන සීලීව තමගේ මවපියන් ජවිති වෙනතුරූ හකිනවා ආරක්ෂා කරනවා ඔවන් ඇපු පස්ථාන කරනවා කියෙල පාර්තනා ඇති කරගන්න. ඔබ හැම දෙනාටම ධර්මයේ හැසිරෙන්න්න ධර්මානු කුල් ජීවිතයක්ගත කරට මහා පිණි ආශිරුවාදය ලැබේවා ශක්තිය ලැබේවා රැකවරණය ලැබේවා කියල පාර්තනා කරන. ආකා සත්තාචබුම්මට්ටා තේවානාගා මහිද්දකා පං්ඥන්තන් අනුමෝ දෙත්න්වා චිරංරක්කන්තුලෝකසාසනංතිතිේ.